බයිඩන් කියන්නේ කවුද? ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට වැඩි ඉඩක් ඇති බව විශ්වාස කරන ජෝ බයිඩන් ගැනද කෙටියෙන් යමක් සඳහන් කිරීම වැදගත් වනු ඇත. ඔහුගේ සම්පූර්ණ නම ජෝසෆ් රොබිනට් බයිඩන් කනිෂ්ඨය. 1942 වසරේ නොවැම්බර් 20 වෙනි දින පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ උපන් ඔහුගේ වයස මේ වන විට අවුරුදු 78කි. ඔහු ජනාධිපති පදවියට පත් වූහොත් ඇමරිකාවේ එම පදවියට පත්වන වියපත්ම පුද්ගලයා ඔහු වනු ඇත. මේට පෙර බයිඩන් වඩාත්ම අවධානයට ලක් වූයේ 2019 සිට 2017 දක්වා බරක් ඔබාමා ජනාධිපති ධුරය දරූ සමයේ උපජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීම නිසාය. එයට පෙර ඔහු වසර ගණනාවක් ඇමරිකානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කර තිබිණි. එමෙන්ම කලක් ඔහු නීතිඥයෙකු ලෙසද කටයුතු කර තිබුණේය. තරුණ වියේ පටන්ම ඔහු නායකත්වයේ ලක්ෂණ ඉහළින්ම ප්‍රකට කළ කෙනෙකු ලෙස සැලකේ. ඇමරිකන් පාපන්දු ක්‍රීඩාවටද බයිඩන් දක්ෂතා දක්ව ඇති බව සඳහන්. ඔහුගේ පෞද්ගලික ජීවිතයේදී බයිඩන් බොහෝ වේදනාකාරී අත්දැකීම්වලට මුහුණ දී තිබිණි. ඔහුගේ පළමු බිරිඳ නීලියාගේ සහ දියණිය වූ නයෝමිගේ මරණය එවැනි එක් අවස්ථාවකි. 1972 වසරේ ඔවුන් දෙදෙනාම මිය ගිය රියාන තුරක් නිසාය. ඒ වෙන විට ජෝ බයිඩන් සහ නීලියා විවාහ වී ගතව තිබුණේ වසර 6ක් පමණි. ඔවුන්ගේ පුතුන් දෙදෙනෙකුද මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ නමුත් පසු ඔහු සුවය ලැබුවාය. ඒ වන විට සෙනෙට් මන්ත්‍රීවරයෙකු ලෙස පත්ව සිටි බයිඩන් මෙම සිද්ධියෙන් දැඩි කම්පනයට පත්තු අතර සෙනෙට් මන්ත්‍රී ධූරෙන් ඉවත් වීමට පවා සූදානම් වූ බව පැවසේ. නමුත් ජ්‍යෙෂ්ඨයන්ගේ ඉල්ලීම මත පසුව ඔහු එම තීරණය වෙනස් කරගෙන තිබිණි. 1977 වසරේ ඔහු ජිල් කෙබ්ස් නැමැති ගුරුවරියක සමග විවාහ වූයේය. මේට පෙරද අවස්ථා දෙකක බයිඩන් ජනාධිපති පදවිය සඳහා තරඟ කිරීමට සූදානම් වූයේය. ඒ 1988 සහ 2008 යන වසරවලය. එම අවස්ථා දෙකේම ඩිමොක්‍රටික් පක්ෂයෙන් නාම යෝජනා දිනා ගැනීමේ තරඟයට ඔහු ඉදිරිපත් වූ නමුත් පසුව විවිධ හේතු මත තරඟෙන් ඉවත් වූයේය. මෙවර ජෝ බයිඩන් ජනාධිපතිවරණින් ජය ලැබුවහොත් ඔහු ඇමරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා වනු ඇත. මේ වගේ වටිනා වැදගත් වීඩියෝ දිනපතා නැරඹීමට දැන්න TV අපේ YouTube channel එක subscribe කර bell icon එකක් click කරන්න.